මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන The Voice Team Sri Lanka කිව්වොත් ඒක වැරද්දක් නැහැ. ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ දිගහැරෙන මෙම වැඩසටහනේ ෆෝමැට් එක ගැන අපි ඔබව කලින් දැනුවත් කරා ඔබට මතක ඇති. ඒ ගැන වැඩි විස්තර දන්නේ නැත්නම් මේ ලින්ක් එකෙන් ඒ ගැන ඔබට බලන්න පුළුවන්. ඔබ දකින්න ඇති The Voice Team Sri Lanka තරගාවලියේ පර්ෆෝමන්ස් ගොඩක් YouTube ට්‍රෙන්ඩින් 1 වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි The Voice Global YouTube චැනලේ සඳහා ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කිරීම් කිහිපයක්ම තෝරාගෙන තිබුණා. ඉතින් ඒකට තරගකරුවන්ගේ හා කෝචස්ලගේ දක්ෂතාවය කැපවීම වගේම තවත් ඉතාම තීරණාත්මක සාධකයේ උනේ මියුසික් බෑන්ඩ් එක. සාමාන්‍ය රියැලිටි වැඩසටහනකදී අපිට අසන්නට නොලැබෙන වෙනස්ම ආකාරයක මියුසික් ඇරේන්ජ්මන්ට්ස් අපිට මුලින්ම Voice Team Sri Lanka වැඩසටහනින් අහන්න ලැබුණා. මටම නැටවෙනවා ඒ බේස් ලයින් එකද that blues bass line superb amazing arrangement සමාජ මාධ්‍යවල පැසසුමට ලක් වෙන්න තරමට වෙනත් කිසිදු රියැලිටි තරගාවලියක බෑන්ඩ් එකක් මීට පෙර මෙවන් ජනප්‍රියතාවයක් ලබාගෙන නැහැ. ඉතින් අනාගතයේ අපිට quality music රස විඳීමේ හැකියාව ලබා දෙන්න පුළුවන්කම තියෙන මෙතරම් කලක් සැඟවිලා සිටපු මේ පිරිස ගැන අපි අද ඔබට කියන්න යන්නේ. ब्लाइंड ऑडिशन वाले इंदलम्ब में वैदसटाने म्यूजिक अरेंजमेंट्स होलन वाले तालका कंपनी के कंसल्टेंट के नेत्य अधीक्षणे डलाकुना हाथ देने गिन समान मित्र में दक्ष वादक मंडले हैकी आवन जात्यंतर प्रमितीन पासु करमीन ओन सेलु देनाम फुदु मेट पात किरीम गने श्रीलंकी के इंदिदियर एक्टेन में अपने नियत मानी वा� තරණය වඩා තරණකාරී වෙද්දී එක් එක් වටේ ඉදිරියට යද්දී මියුසික් ක්වොලිටි එකත් එන්න එන්නම ඉම්ප්‍රූව් වෙන විදිය. දැනට විකාශනය වෙන බැටල් රවුන්ඩ්ස් ඉවරුණාට පස්සේ හාමනි සිංහ කරන කෝරස් ටීම් එකක් එක්කම නොකවුට්ස් වටේ ගීත රස විඳින්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙනස පිටුපස ඉන්න මියුසික් ඩිරෙක්ටර් ගැන තමයි අපි ඉස්සෙල්ලම ඔබට කියන්න යන්නේ. රන් වන් රන් කෙන්දි බිරලා चंदन काल के नैविला रन 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 किधी पीड़ाला चंदन काल के नैविला असल लबंडर महात्म्य तुलु वादे का कंडा है मटे सूतियां तेरने क्या मती मेवला है में ये अरेंजमेंट का नियमाय जायेवा संगीत शेष्ट्रे आये तो नम ओह गैन हादुनवादी मक आवश्य नहीं होना अब हितवा ओबटे ओह गैन पढ़ी हिंदी मेमक करन ओह लिंडा मरिया मद्दलेना नम टेलीचित्रपटे संगीत निर्माण शेष्ट्रेट पिविसी असेल बंडार अद वन विट लंकावे दक्षतम संगीत निर्माण शिल्पी क्यूत निवरदी फोरन श्रीपाली मंडपे बाहिर कथिकाचार वशेम तम संगीत दनुम अलुत परंपराव समग बिदा गन्नट ओ किसिम विटकवत पसुबटवन्ने नहे ए वगेम ओगे विशिष्ट संगीत हैकियावन बहु अवस्थावन दी अगयिमटत සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. අද තරුණ පරම්පරාවේ අපි පොඩි කාලේ හුඟක් ආසාවෙන් නරඹපු වැඩසටහනක් තමයි ස්වර්ණ වාහිනී විකාශනය වූ හපන් පැදුර වැඩසටහන. ඒ වගේම සිරස ටීවී නාලිකාවේ මීට පෙර විකාශනය වූ සිරස සුපර්ස්ටාර්, ජූනියර් සුපර්ස්ටාර්, නෙළුම්බිල පොඩ්ඩක් පුළුවන් වගේ අපි කවුරුත් ආසාවෙන් නරඹපු වැඩසටහන් කුඩක කොටස් කරුවෙක් වෙන්න ඔහුට හැකියාව ලැබුණා. මෑත කාලේ ජනප්‍රිය වුණු සජිත ඇන්තනීගේ ආදරේ ගීතය ඇතුළු තවත් ප්‍රවීණ ශිල්පීන් බොහෝමයකගේ ගීත රසත් අසේල බණ්ඩාරයන් අතින් සංගීතවත් වෙලා තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය රසක පසුබිම් සංගීතත් ඔහු අතින් නිර්මාණය වෙලා තියෙනවා. Voice Team Sri Lanka වැඩසටහන සමග සම්බන්ධ වෙන අසේල බණ්ඩාරයන් කවදත් අලුත් දේවල් අත්හදා බැලීමට කැමති නිසාම Voice Team වාදක මණ්ඩලයට අලුත්ම ප්ලේයර් කම්බිනේෂන් එකක් එකතු කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙනස් සංගීත අත්දැකීම් අපට සමීප වන්නේ. අපි මීට කලින් දැකලා හුරු පුරුදු නැති ඉන්ස්ට්‍රුමන්ට් වලට සැඟවිලා තිබුණු මුහුණු කීපයක් ගැනයි අපි දැන් කියන්න යන්නේ. ඒ අතරින් මේ දිනවල ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණයට ලක් වුණු චරිතයක් තමයි Voice Team බෑන්ඩ් එකේ කීබෝඩ් ප්ලේයර් පහන් සංදීප. Thank you.
තම පියාගේ අඩිපාරේ යමින් සංගීත ජීවිතය ඇරඹූ පහන් පන්නපිටිය ධර්මපාල විද්‍යාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් 2015 වසරේදී ආනන්ද විද්‍යාලයේ රිදම් ඔෆ් මෙරුන්ස් ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ පහන් මෙවන විට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියයි විශාරද මනෝජ් පීරිස් මහතා හරහා සංගීත ශ්‍රේෂ්ඨයට පැමිණෙන පහන් ඉතාමත් තරුණ වියේදීම ආචාර්ය රෝහණ වීරසිංහ දිනේෂ් සුභසිංහ සුසිල් අමරසිංහ නාලක සජීවනි විශිෂ්ට සංගීතඥයින් සමග කටයුතු කරමින් තම සංගීත ජීවිතයට අවශ්‍ය පන්දරය ලබා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. අපි හැමෝම අතර ජනප්‍රිය චැටන් මියුසික්, චැම්පියන් ස්ටාර්, සිහිනයේ කිරෑ, ජූනියර් සුපර්ස්ටාර් වැනි වැඩසටහන්වල කීබෝඩ් වාදනයෙන් දායක වුණු පහන් අද වන විට ලංකාවම කතා කරන තරුවක් බවට පත් වෙලා ඉවරයි. The Voice Teens වාදක මණ්ඩලයේ වයලින් වාදනයෙන් දායක වන නව පරපුරේ දක්ෂතම වාදක ශිල්පියෙක් තමයි මදු ශංකර රත්නායක කියන්නේ. දකුණු පළාතෙන් සංගීත ජීවිතය ආරම්භ කළ මදු ශංකර 2008 වසරේදී ප්‍රවීණ වාදන ශිල්පී ඩීඩී ගුණසේනයන් යටතේ වයලින් වාදනයට යොමු වුණා. මදුෂංකගේ දක්ෂතාවයන් හඳුනාගත් ඩීඩී ගුණසේනයන් ලංකාවේ බොහෝ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ප්‍රසංග සඳහා මදුෂංක සහභාගී කරවනු ලැබුවා. ඒ නිසාම ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්නගමගේ සරද්ද අල්විස්, මහින්ද බණ්ඩාර, නාලක අංජන කුමාර ඇතුළු බොහෝ ප්‍රවීණයන්ගේ අත්දැකීම් තම සංගීත ජීවිතයට එකතු කර ගැනීමට තරම් ඔහු වාසනාවන්ත වුණා. ඒ වගේම විශාරද පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රසංගවල පවා වයලින් වාදකයෙකු ලෙස කටයුතු කරන්නට ඔහුට හැකියාව ලැබුණා. පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයේදී එතුමන්ගේ ගී නිර්මාණවල සංගීත අනුවාදනයන් ලබා දීමට මදු ශංකරට ලැබුණු අවස්ථාව ඔහු ලද විසල් වාග්යක් ලෙස සලකන්නට පුළුවන්. දැනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වයලින් වාදක ශිල්පියෙකු ලෙසත්, පටිගත කිරීම් ක්ෂේත්‍රයේ වාදක ශිල්පියෙකු ලෙසත් ඔහු තමන්ගේ සංගීත කටයුතු වල නිරත වී සිටිනවා. සිරස පැදුර වැඩසටහන හරහා සිරස ආයතනයට සම්බන්ධ වූ මදු ශංකර සිරස සුපර්ස්ටාර්, සිරස ජූනියර් සුපර්ස්ටාර් වැඩසටහන් වලටත් තවත් නොයෙකුත් රූපවාහිනී වැඩසටහන් වල පසුබිම් වාදක ශිල්පියෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. වොයිස්ටින් බෑන්ඩ් එකේ පර්කෂන් ප්ලේයර් තමයි ශම්මික මොහොට්ටි. යක්කල අනුර මධ්‍ය මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. පාසල් අවදියේ ආචාර්ය සුනිල් කරුණාරත්නයන් යටතේ සංගීත විෂය හැදෑරූ ඔහු විශාරද ගයාන්ශ්‍රී නිරංජන, ආචාර්ය නිහාල් කළුබෝවිල, ආචාර්ය හරේන්ද්‍ර දේශප්‍රිය වැනි ගුරුවරුන්ගේ ඇසුරෙන්ද තම සංගීත ජීවිතයට අත්දැකීම් එකතු කරගන්නට සමත් වෙලා තියෙනවා. රකිත වික්‍රමරත්න, දිලාන් රචිත සුලලිත යන අයගෙනුත් පර්කෂන් වාදන හැකියාව දියුණු කරගත් ශම්මික අද වන විට ජාත්‍යන්තරව පිළිගත් වේදිකාවක තමන්ගේ සංගීත හැකියාවන් දක්වන්නට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. The Voice Teen Sri Lanka සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් සහ මැන්ඩලින් ප්ලේයර් විදිහට කටයුතු කරන්නේ දිල්රුක් සමරදිවාකර. රත්නපුර සීවලී විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දිල්රුක් තමන්ගේ සංගීත ජීවිතයට අඩිතාලම ලබා ගන්නේ ඉරේෂ් රියනගේ ගුරු පියාණන් යටතේ. ඉන්පසුව හේමපාල පෙරේරා, බුද්ධික පෙරේරා, මහින්ද බණ්ඩාර, මහේන්ද්‍ර පැස්කුවල්, ජූඩ් පීරිස් ඇතුළු ශ්‍රේෂ්ඨ බොහෝ ප්‍රවීණයන් ඇසුරු කරමින් තමන්ගේ සංගීත ජීවිතය ආලෝකමත් කර ගැනීමට තරම් ඔහු වාසනාවන්ත වුණා. කොළඹ සෞන්දර්ය කලා
विश्वविद्यालय उसस् अध्यापने लबुद्दिल्लु विश्वविद्यालय बटहिर वादन अध्ययनांशे अमरनाथ रणतुंग गुरुपियानन यटते क्लासिकल गिटार हदारनु लबुवा विश्वविद्यालयन ओब्बट ओहुगे माध्य आगमने सिदुवन्ने कॉपीचैट वैडसटान हरहा इन पासुव सिरस रूपवाहिनिये वॉइस टीन वैडसटान हरहा ओहुगे हैकियावन प्रेक्षकयन्ट गेनेन्नट ओहुट हैकियाव लबुना श्रीलंका वेडसटहने ड्रम्स वादन शिल्पिया विदिर कटयुतु करन्ने ललिंद निरोशन होमागम मध्य महाविद्यालयन अध्यापने लबु ओहु ड्रम्स वादने सदा गुरुहरुकम लबा गत्ते कपिल कोलंबगे गुरुपियानन यटते 38 वन जातक तरुण सेवा सभा यौवन सम्मान उलेलेदी ड्रम्स वादन अंशे दिवयिने प्रथमया बवट पत्वन्नट ललिंदट हैकियाव लबुना म्यूजिक विभाग के संपूर्ण करगाने में तमंडी संगीत जीविते सविमत करगाना ललिंद मीट पेरदे रूपवाहिनी वेडसटहन कीपयकम पसुबिम वादकयेकु लेस कटयुतु करला तियेनवा අවසාන වශයෙන් අපි ඔබට හඳුන්වා දෙන්නේ වොයිස්ටින් වැඩසටහනේ බේස් গিටාරිස්ට්. ඔහු නමින් ඩිලොන් ජයලත්. ඉසිපතන විද්‍යාලයේ තරංගනී පතිරාජ ගුරුමෑණියන් යටතේ ඉසිසර ප්‍රසන්ගේ කීබෝඩ් වාදන ශිල්පියෙක් විදිහට තමයි ඔහු තමන්ගේ සංගීත ජීවිතය ආරම්භ කරන්නේ. පාසල් කාලයේදීම රූපවාහිනී වැඩසටහනක බේස් গিටාර් වාදනය කිරීමට එක්වීමත් සමගම ඔහු තමන්ගේ සංගීත ජීවිතය බේස් গিටාරයකත් එක්කම ඉදිරියට ගෙන යන තීරණය කරනවා. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ වාදන ශිල්පියෙක් විදිහට කටයුතු කළ ඩිලොන් තිලක් ඩයස් මේරියන් සංගීත කණ්ඩායමේ චමින්ද සිල්වා වැනි ගුරුවරුන්ගෙන් තම සංගීත ජීවිතයට අවශ්‍ය ගුරුහරුකම් ලබා ගත්තා. ජූත් පීරිස් වැනි ගුරුවරුන්ගේ ඇසුරත් ඔහුගේ සංගීත දිවිය සවිමත් කරන්නට බෙහෙවින් උපකාරී වුණා. ශ්‍රුති සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කළ ඩිලොන් සිහිනයේ කිරෑ වැනි රූපවාහිනී වැඩසටහන් වලටදී තම සංගීත දායකත්වය ලබා දී තිබෙනවා. වොයිස්ටින් ශ්‍රී ලංකා වැඩසටහනේ වාදක මණ්ඩලය දක්ෂයින්ගේ දක්ෂයන් බව තවදුරටත් රහසක් නෙවෙයි. ඉතින් ඉදිරියටත් මේ දක්ෂයින්ගේ වෙනස්ම ආකාරයේ සංගීත රසයන් අපිට සමීප කරන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබපතනවා. ඔක්කොටම කලින් බෑන්ඩ් එකට thank you very much. ඔගොල්ලෝ නැතුව මේක successful වෙන්නේ නැහැ. So thank you very much. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා.